සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකෙත්. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. හිස්බුල්ලා නැගෙනහිරට ආයුධ බෙදූ හැටිත් හෙළිවෙයි. CID යට ගිය කරුණා පැය 7කට පසු යලි එළියට. මොන බලපෑම් ආවත් MCC ය අත්සන් නොකිරීමට ආණ්ඩුව තීරණය කරයි. ඇතුල් කෝට්ටේදී සජිත්ට රුවයි නමයි දෙකම නැති වෙයි. වීඩියට ගෙන කොළ කන්ටේනර් දෙකක් අත්අඩංගුවේ. කොරෝනාවෙන් ලොවම වැඩ පස්සට දමද්දී උඩින් ඡන්දය ඉස්සරහට තමයි. දැගිනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ MLA M හිස්බුල්ලා විසින් 1993 වසරේදී එම පළාතේ ජනතාවට ප්‍රසිද්ධියේ අවි ආයුධ බෙදා දුන් බව මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍ර මහතා සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ දිනේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් මාධ්‍යවේදී කමලේන්ද්‍රන් සඳහන් කළේ 2009 වසරේ ජූලි මාසයේදී බිරුවල එක්තරා මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව තමන් කාන්තන්කුඩි ප්‍රදේශයට ගිය බවයි. එහිදී සහරාන්ගේ කණ්ඩායම සහ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් අතර විවිධ අවස්ථාවලදී ඇති වූ ගැටුම් පිළිබඳව තමා එහිදී දැනගත් බව කොමිසම හමුවේ ඔහු සඳහන් කළා. එමෙන්ම කාන්තන්කුඩි ප්‍රදේශයේදී සහරාන්ව හමු වූ බවද ඔහු මෙහිදී කියා සිටියා. එම හමුව ඔහුගේ කාර්යාලයක් තුල සිදු වූ බවත් හමුව සිදුවන අවස්ථාවේ ඔහු සතුවටි 56 වර්ගයේ ගිනි අවි දෙකක් තිබූ බවත් සාක්ෂිකරු කොමිසමට කියා සිටියා. අදාළ ගිනි අවි පිළිබඳව තමන් වෙනත් පුද්ගලයෙකුගෙන් විමසූ බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේ එම ගිනි අවි හිස්බුල්ලා විසින් බෙදා දුන්නේවා විය හැකි බවත් යන්නයි. එම ආයුධ බෙදා දීම සිදු වූයේ කුමන කාල වකවානුවකදැයි යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ 1993 වසරේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ LTT ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට හිස්බුල්ලා හරහා මෙම ගිනි අවි බෙදා දී ඇති බව අනාවරණය වී ඇති බවයි. එමෙන්ම 2009 වසර වන විට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සමාජිකයන් විසින් කාන්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබූ බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියා. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද බහර දුන්නා. අනතුරුව කමිටු වාර්තාව ජනතා අවධානයට යොමු කරන ලෙසයි එහිදී ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. විද්වත් කණ්ඩායම් ස්වේච්ඡා සංවිධාන රජයේ ආයතන පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රසක අදහස් සහ යෝජනා විමර්ශනය කරමින් මාස 6ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුවයි කමිටු වාර්තාව සකස් කෙරුණේ. එම වාර්තාව ලබා දෙමින් කමිටු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා කියා සිටියේ පසුගිය රජයේ 2017 වර්ෂයේ සහ 2018 යන වසරවල MCC ගිවිසුමේ අධියර දෙකකට අත්සන් තබා ඇති බවයි. ඒ යටතේ ඇමරිකා ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර තිබුණද ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිම ස්ථානයක නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මෙම සියලු කරුණු වලට සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතාවට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. මේ මිලෙනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු දෙක තුනක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිසුන්ගේ ඉඩම් ටික විදේශිකයෝ විසින් දැහැගෙන තියෙනවා. ජයවිර මහත්මයා විශේෂයෙන් අධ්‍යයනයක් කළා ඒ සම්බන්ධයෙන් මැඩගස්කරයේ සහ හොන්ඩියුරාස් වල වෙලා තියෙන දේවල්. මේකේ තියෙනවා ජනාධිපතිතුමනි අපිට වෙනිච්ච තව ගැටලුවක්. ඒක තමයි මේගොල්ලෝ ඇවිල්ලා අසංකලාට පස්සේ පනත මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ එතන ඉන්නවා. මේක අතරමඟ නවත්තනවා. මොකක් හරි නිදහසට කරුණාවක් දාලා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ මානව ඓතිහාසිකම් උල්ලංඝනය කරලා ඔහොම කියලා මේක පාට ප්‍රධානය නවත්තනවා. ප්‍රධානය නැවතුවට මේකේ කොන්දේසි තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් රැකීම සඳහා ඒ කට්ටිය මෙහෙ ඉන්නවා කියලා. හැබැයි දීපු සල්ලි ටික 125කට 30කට වැඩිය රටට එන්නේ නැහැ. මොකද ප්‍රධානය නැවතිලා. ඉතින් ඒකට ඕන කරන කොන්දේසි ටික හරි ලස්සනට මේක ඇතුලේ ගැට ගහලා නූල් බෝලයක් වගේ දාලා තින් දොරේ අතුර දුන්නා කියන්නේ ගේ අපිට අයිති නැහැ කියන එක ඊට පස්සේ. ඉතින් ඒකට අපිට එකඟ වෙන්න බෑනේ. ඉතින් ඒකට ඕන කරන කොන්දේසි රාමුව තමයි මේක ඇතුලේ හදලා තියෙන්නේ.
මෙතර MCC කිවිසුම කිසි ලෙසකින්වත් අත්සන් තබන්නේ නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා අවධාරණය කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අමතුමාර මම MCC කිවිසුම සම්බන්ධයෙන්ම තුරු වාර්තා නිර්දේශිත අනුව කිසිසේත් මේක අත්සන් තබන්නේ නැහැ කියලා දැන් මේ ප්‍රකාශය යම් වෙලාවක් වෙලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. අවස්ථා දෙකකදී මිතාම පැහැදිලිව මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. ඒක සාමූහික ප්‍රකාශයක්. එතුමාගේ ප්‍රකාශය මම ස්ථිර කරන එක අත්සන් කරන්නේ නැහැ. එතුමාට විශ්වාස නැද්ද? කුමන රටක් සමග හෝ කුමන බලවතෙක් සමග හෝ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට පටහැනි කිසිම කිවිසුමකට මොනම වාසියක් ලැබුණයි කිව්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ තමයි රජයේ ප්‍රතිපත්තිය. විදේශ විනිමය ගණායමේ කාලය ජූලි දෙවනදා සිට තවත් මාස 6ක කාලයකින් දීර්ඝ කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රට ඇතුළට ගලා එන මුදල් ප්‍රමාණය අඩුවීමත් විදේශ විනිමය රටින් පිටට ගලා එන යන මුදල් ප්‍රමාණය වැඩිවීමත් කරන කොටගෙන විදේශ විනිමය අනුපාතයට ඇතිවන අහිතකර බලපෑම වළක්වාලීම සඳහා ගෙවුන් ශේෂ අර්බුදේ උග්‍ර වෙළඳ හිඟයක් ජංගම ගිණුම හිඟයක් සහ සමස්ත ශේෂයේ හිඟයක් ඇතිවීම තුළින් ඇතිවන දැවැන්ත ගෙවුන් ශේෂ අර්බුදයට මූණ දීම සඳහා රටින් පිටට විදේශ විනිමය ගලා යාම වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. පසුගිය කාලය තුළ මාස 3ක කාලයකට විදේශ විනිමය ගලා යෑම මහා ගලා යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදලා තිබුණා. රජය මෙරටට මුදල් ගලා යෑමට තියෙන නීති රීති ලිහිල් කරලා තියෙනවා. මෙරටින් මුදල් ගලා යන්නේවට තියෙන නීති රීති දැඩි කරලා තියෙනවා. ඒ නිසා පිටට යන එක අඩු කරන්නත් ඇතුළට එන එක වැඩි කරන්නත් අදාළ වෙන ලෙස මුදල් අමාත්‍යතුමා දැනුම් දුන්නා. මේ විදේශ විනිමය ගලා යෑම හා ගලා යාම පාලනය කිරීමේ කාලය ජූලි 2 වෙනිදා සිට මාස 3ක කාලයක් නොව මාස 6ක කාලයක් ලෙසයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ. ඉදිරි මාස 6කට ආනයන හා විනිමය පාලන නීති පිළිබඳ ඇතිවන වෙනස්කම් වළංගු වෙන ගැසට් නිවේදනයක් අනාගතයේදී මුදල් අමාත්‍යාංශයේ විසින් නිකුත් කරයි. මෑත යුගයේදී ඇතිවෙච්ච කොරෝනා අර්බුදය හරහා මධ්‍ය පරිමාණ සහ සුළු කර්මාන්ත සඳහා ඇතිවෙච්ච බලපෑම අවම කිරීම සඳහා තවත් බදු සහන ලබා දිය යුතු බවට අපේ රජය තීන්දුව කළා තිබෙනවා. ඒ යටතේදී රට වසා තිබුණු කාලයේදී ගෙවිය යුතු තිබුණු ආදායම් බදු පැහැර හැරීම සඳහා වන දඩ මුදල් අය කිරීම නතර කරන්නට ආණ්ඩුව තීන්දුව කළා තිබෙනවා. නැවත එම මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිලා තිබෙනවා. 2018-19 තක්සේරු වර්ෂය සඳහා නිකුත් කරනු ලැබ ඇති තක්සේරු රුමත ගෙවිය යුතු හිඟ ආදායම් බදු නිදහස් කරන්නට තීන්දුව කළා තිබෙනවා. 2019-2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු ගෙවා ඇති සුළු සමධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග දැනටමත් එකඟ වී ඇති හිඟ සහ පැහැරහැර ඇති බදු ගෙවීම් සඳහා සහන කාලයක් ප්‍රදානය කරන්නටත් කාණ්ඩුව කටයුතු කරනවා. බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් මාස 30 දක්වා අත්හිටුවන්නටත් ආණ්ඩුව කටයුතු කරනවා. දරෝ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ලෝක බැංකු සමූහයේ විසින් ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ IDA එක අපේ රටේ කොවිඩ් වසංගතය කරන කොටගෙන විවිධ අංශ විසින් ඒ වෙනුවෙන් දරපු විශාල පිරිවැය පියව ගැනීමට තවදුරටත් කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කරන ලබන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මූල්‍ය සහනදායි ණය ක්‍රමයේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 87.24 ලෝක බැංකු සමූහයේ විසින් ප්‍රදානය කිරීම සඳහා වෙන ගිවිසුම් වලට එළඹෙමින් තිබෙනවා. විවිධ ආයතන වලට දැන් මේ වියදම දරලා විශාල ගෙවීම් ප්‍රමාණයක් තියෙනවා කරන්න. උදාහරණ වශයෙන් නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කරන්න යුද හමුදාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ඒවා නිරවුල් කිරීම සඳහා මේ මුදල් යොදා ගන්නවා. 19 හා අදාළව නිශ්චිත යෝජනා ක්‍රම සඳහා තමයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 87.24 ලැබෙන්නේ. යම් නිශ්චිත ව්‍යාපෘතියන් සඳහා නම් කර තමයි මේ මුදල දීලා තිබෙන්නේ. ඒ නිසා විනිවිද භාවයෙන් යුතුව මේ මුදල් පාවිච්චි කරන්නට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. නැවතත් දේශීය පුවත් සමගි ජන බලවේගයේ ඇතුල් කෝට්ටේ මූලස්ථානයට මැතිවරණ නිලධාරීන් කණ්ඩායමක් පොලිසිය සමග අද පැමිණියා. එම මූලස්ථාන ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙසට මැතිවරණ නිලධාරීන් එම කාර්යාලයේ දැනුම් දෙමින් ලිපියක් බාර දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අදාළ ඡායාරූපය සහ නම ඉවත් නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඉවත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ප්‍රචාරණ කටයුතු පිළිබඳව තියෙන මේ පිටෙන් දාලා තියෙන කීම අසාධාරණකමක් තියෙනවා. අසාධාරණකම තමයි දැන් ධනවත් බලවත් මිනිස්සු කෝටි කෝටි ගණන් අසීමිතව ටීවී එකේ දැන් දාන්න පුළුවන්. මේ තත්ත්වර 15කට ලක්ෂ ගණනක් මේ කාර්ය ව්‍යාපාරික කාර්යය. හරි අපි ඔතුමල්ලා කියන නීති නීති වල කටයුතු කරන්න. ඒකට අපිට ගැටුවක් නැහැ. හැබැයි මේ දීලා තියෙන නීති රීති මාර අසාධාරණ කොළොන්නාව ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන කළුපාලම සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළා. නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත්දිම් සංවර්ධන මණ්ඩලය එක්ව කොළඹ ගංවතුර පාලන කිරීමේ ව්‍යාපෘති සිදු කරනවා. එහි එක් අදහිරක් වන කොළොන්නාව ඇලමාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කොළොන්නාව ඇල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1400ක් ව්‍යාපෘතිය ලැබුණ අගෝස්තු මාසයේදී අවසන් කිරීම සැලසුමයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංවර්ධන කටයුතු යම් පමණකින් ප්‍රමාද වූවද මෙවන විට ව්‍යාපෘතිය ඉදිකිරීම 72%කින් අවසන් කර තිබෙනවා. නාගලගම් වීදියේ ජලපම්පාගාර නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලුවා. මෙම ව්‍යාපෘතියට අදාළව වැහිවතුර රඳවා ගැනීම සඳහා තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මකයි. කොළොන්නාව ඇල මාර්ගයේ කැලණිගඟට වැටෙන ස්ථානයේ වන කළුපාලම අසල සංවර්ධන කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. වැල්ලම්පිටිය පාලම සහ තුප්පාවිල ඇලමාර්ගයේ සංවර්ධන කටයුතුද අග්‍රාමාත්‍යවරයා සොයා බැලුවා. සැලලිනි මාවත අසල ඇලමාර්ග නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා ඇල දෙපස සංවර්ධනය කර ඇවිදින මන්තිරුවක් සකස් කරන ලෙස පහද්දිම් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙම ප්‍රදේශයේ ගස් සිටුවා ඒවා නඩත්තු කිරීමේ කටයුතු දරුවන්ට බාර දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දනුම් දුන්නේ. විනයාංග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැය 7ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටව කියා. අද පෙරවරු 10:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි විනයාංග මූර්ති මුරලිදරන් මහතා අම්පාර ප්‍රදේශයේදී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා දී තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර ඇති පරීක්ෂණයකට අදාළවයි ඔහු ප්‍රකාශය ලබා දී ඇත්තේ. प्रचंडत्वेन श्रीलंका කටුනායක අපනයන සැලසුම් කලාපයේ ලියාපදිංචි කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය බව අඟවමින් මෙම කන්ටේනර් දෙක රැගෙන වෙත් තිබෙනවා. ඒවා පරීක්ෂා කිරීමේදී බීඩි ඔතනකොළ කිලෝග්‍රෑම් 24,000ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි රේගුව සඳහන් කළේ. එම බීඩි කොළවල වටිනාකම රුපියල් බිලියන 122ක්. රුපියල් මිලියන 100කට වඩා වැඩි බදු මුදලක් මෙම අත්අඩංගුවට ගැනීම මගින් රජයට ආරක්ෂා කර දීමට හැකි වූ බව රේගු බලධාරීන් පවසනවා. සිද්ධියට අදාළව එක්කයිකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයන් සොයා වැඩිදුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අග්‍රාධිකරුතුමන් විවේචනයට ලක් කිරීම සහ එය අනුමත කරමින් මංගල සමරවීර මහතා පළ කළ ට්විටර් පණිවිඩයට විවිධ පාර්ශව දැඩි විරෝධය පළ කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකදී අග්‍රාධිකරු හිමිපාණන්ව විවේචනයට ලක් කළා. මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාවයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. හැබැයි ওই අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන එල්ලවන පසුබිමකදී බදුල්ලේ පැවති රැලියකදී ඔහු ප්‍රකාශ කළේ අගරදුගුරු වචනය වැරදීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි. අතීතුම් කාර්ඩිනල් මැල්කම් රන්ජිත් හිම්පානන්ට
මම මේ අවස්ථාවේදී සමාව වාජනය කරනවා මට අර අද රද ගුරු එක අග රද ගුරු එක අද රද ගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් මිච්ච වරද ඒ නිසා මට මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම් වෙන්නේ නැහැ මේ ආකාරයෙන් ආගමික නායකයන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී එය අනුමත කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාද ඊයේ දිනේදී ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා උපුටා ගැනීම මෙම පැසිස්ට්වාදී රජයට සහාය ලබා දෙන අන්තවාදී බෞද්ධ භික්ෂුන් සමග අශුද්ධ සන්ධාහනයක් ඇති කරගත් කතෝලික පල්ලියේ කුහක භාවයට අභියෝග කිරීමට හරින් ප්‍රාන්දුට ඇති ධෛර්ය සම්බන්ධයෙන් මා බෙහෙවින් ආඩම්බරයට පත්වනවා උපුටා ගැනීම අවසන් මෙම දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා මංගල සමිවිර කියන්නේ අපේ රටේ මුර දේවතාවන් බඳු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අතිශයින් නිග්‍රහ කරපු කෙනෙක්. දැන් එයාම දැන් කාදිනතුමාට නිග්‍රහ කළ හරින් පනන්දුට ස්තුති කරනවා. ඔහුගේ ඒ ප්‍රකාශය අගය කරනවා. රටේ සමස්ත ජනතාවගේම ගෞරවයට පාත්‍ර වන ආගමික නායකින්ට මෙසේ විවෘතව නිග්‍රහ කරන නැත්නම් අවමන් කරන අය අනිවාර්යයෙන්ම අපේ මාතෘභූමියේ සුජාත ලංකා පුත්‍රයන් වෙන්නේ නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී ඉතාම විශ්වාසින් යුතුව කියා සිටින්නේ. ඇමති පුතා කිව්වා තාත්තා කිව්වේ නැ මම පල්ලි ගියේ නැ කියලා. ඉතින් කාඩිනි පානෝ ඒක තමයි කිව්වේ ඇමති පුතා බේරුණා අයින්සක කතෝලික මිනිස්සු මැරුණා කියන එක. මේ මිනිස්සුන්ව රවට්ටන්න තමුන්නාන්සේ සමාව ගන්න එපා. ඒ ප්‍රකාශය කරපු එක්කෙනාට කියන්න ජාතියෙන් සමාව ගන්න කියලා එක. දෙක ඔබතුමා මේ පක්ෂේ නායකයා විදියට රටට පොරොන්දුක් වෙන්න මෙතුමාව තමුන්නාන්සේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා. මංගල සමුරම මහත්මයා මහා සංග්‍රහණ ගෞරව කිරීමත් හරිම වැඩි මහත්මයා කාඩිනල් තුමාට ගෞරව කිරීම තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි නම් අපි පැහැදිලිව කියනවා අන්තවාදී ඉන්න රිෂබ් බදුදීන්ව අයින් කරන්න හරිම වැඩි මහත්මයා පක්ෂයෙන් අයින් කරන්න මංගල සමුරම මහත්මයා පක්ෂයෙන් අයින් කරන්න කාඩිනල් තුමාට කරන ලද අඩුම ගානේ අගරද ගුරු තුමා කියලාවත් කියන්නේ නැහැ. ඔව් අපි හිතන්නේ ඒක මේ වැරදීමක් පැටලීමක් කියලා. ඒක හිතා මතා නම පවා වරද්දමින් මේවා කරමින් විශේෂම ඔහු කතෝලික භක්තිකේ හරින් ප්‍රනාන්දු. ඒවැනිවට පිටාවක් තුල ඔහු මේ කරපු ප්‍රකාශයේ දැඩි පිළිකුලෙන් යුතු අපි හෙලා දකිනවා. ඒ වගේම අපි දැක්ක ඔහු නැවත නැවත ඒක සපත කරනවා තහවුරු කරනවා. කාඩිනල් තුමා මේ රට සංසුන් කරලා ප්‍රශ්නයක් ඇති නොකරපු නිසා තමයි අද හරින් ප්‍රනාන්දු මහත්තයා රෙද්දක් ඇඳගෙන මේ රටේ ඇවිදින්නේ. ඉතින් ඒක මේක අමතක වෙලා දන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයාගෙන් අහනවා එතුමා ගිහිල්ලා කාඩිනල් තුමාට වැන්දට වැඩක් නැහැ. හරින් ප්‍රනාන්දු මැතිතුමාට ගන්න පියවර කියන එක අපි එතුමා විශේෂයෙන් දැනගන්න කැමති කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අපේ බෞද්ධ චින්තනයේ තියෙනවා ditta dhamma vedaniya karmaye කියලා. ඒක පරිසම් දීලා ඔහුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්සුණා. මංගල සමරවීරලා හරින්ලා ජාතියක් ජම්මයක් නැති මිනිස්සු බවට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. මහමෙතිවරණ වේදිකාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් අදත් 20යි 20 ජනමතය තුල වශයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ අපිට හිටිය මන්ත්‍රීවරු පහුගිය කාලේ 6 දෙනෙක් 6න් 5ක්ම ඉන්නන්නේ සමග ජන බලවේගෙන් ඔර්ලෝසින් සමාවෙන්න දුරටත් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි දවසින් දවස එන්න එන්න කටක් ඇරියොත් කියන්නේ මෝඩ කතාවක්. ඉතින් මම හිතන්නේ අමාරක් කෑ කියනවා අහවලාගේ මෝඩ පුතා කියලා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා මම ටෙලිෆෝන් එක ලකුණෙන් ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලන්ට ජයග්‍රහණයක් අත්වේ කියලා අලියට වැඩිය මම හිතනවා දෙපැත්තෙන් කොයි පැත්තට හේට මේට වෙයිද නැහැ කොහොමුණත් අද විශාල පිරිසක් අපිත් සමග යන හැම තැනම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. මං හිතන්නේ තමාගේ පෞද්ගලික ඕනෑකමට අයින් වුණා කියන්නේ පක්ෂේ යම්ිත සුද්ධ කිරීමක් වෙන්න පුළුවන්. ඒ මෙතන තියෙන ගහ වගේ යම් කොළ වැටුණා කියලා ගහ නැති වෙන්නේ නැහනේ. කොළ ටිකක් ආයිත් අලුතෙන් ආරෝපණය කරලා කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ පළවෙනි නිල කතාව හිරිදා තනින් ආරම්භ කරනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔබතුමා ව්‍යාපාරයේ පරක්කුණා පටන් ගන්න අනිත් පක්ෂ කියනවා මෙතුවරණයේ නැහැ ඉතින් මෙතුවරණ ව්‍යාපාරයේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක මම හිතන්නේ සති 4කට වඩා කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කළා නෑ දේශපාලනේ දන්නේ නැහැ දන්නව කොහොමද කරන්න කියලා පැති මාළු අල්ලන මිනිසුන්ට වාරකම් කාලේ පිටත් වාරකම් කාලේ වගේ රණලි ඉක්පරසින් ඉන්නකම් දිනනවා කියන එක බොරු කට ඇරියොත් ගම ගන්න මොකක් හරි දා ගන්නවා ඉංගම් ගියයි ඩෙනිම් ගියයි තොප්පි කියලා ගලාවක් ගියයි කොහෙන් අර අපිට කෙල්ලනවා ඉතින් කොච්චර අපි දක්ෂ වුණත් කොච්චර අපි මේක උඩට ඉස්සුව ගඩන්නේ රණලි ඉක්පරසින්ගේ දක්ෂතාවයක් තියෙනවා ආපහු බිමට ඇදලා දාන්න එක්සත් ජාතිපති කිසිම නායකයෙක්ට තිබෙන්නේ නැහැ දක්ෂතාවය ඔහුගේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස වෙලා හාද වෙලා යාළු වෙලා හායි හුයි කියලා ජනාධිපතිවරණයට දාගත්තා. මොකද වුනේ? දිනනවා කියන මානසිකත්වයේ රටට හැදුවා. පාක්ෂිකව එකතු කරගත්තත් ඒ දිනනවා කියලා හදලා ගත්තේ. පෙරදුනාට පස්සේ ඒ ගානේ එන්නේ නැහැ. දැන් පෙරදුනාට පස්සේ තියෙන ප්‍රශ්නේ නායකත්වයේ ප්‍රශ්නේ.
මේ වෙලාවේ විශේෂන් පක්ෂය දෙකට කැඩිච්ච වෙලේ අපි බලාපොරොත්තු තියන්නේ මේ පක්ෂය රැකගෙන ඉස්සරහට යන්න මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරන්න අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ සිරිකොතේ ගොඩනැගිල්ලක් නෙමෙයි අද ගමට ගියාම අන්න එතන තමයි එක්සත් ජාතික පක්ෂය අද වෙද්දි එක්සත් ජාතික පක්ෂේ හරි සමග ජන බලවේගය හරි කවුද අපේක්ෂකයෝ කියලා හොයාගන්න බෑ. ඡන්ද දෙන්න ඕන ලකුණ මොකද්ද කියලා හොයාගන්න බෑ. සමග ජන බලවේගය අය අලියට කතරේ ගහන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔය කවුරුත් නැතුව ඔය අසුද්ධ සම්දාන එකක්වත් නැතුව අපිට ආණ්ඩුව හදන්න පුළුවන්කම තියෙනවා. යහපාල ආණ්ඩුවේ හිටපු ප්‍රබලම නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස. එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු නායකතුමා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක. හැබැයි එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයට මොනවද කරේ? හම්බන්තොට දිස්ත්‍රික්කයට එතුමට අවුරුදු 5 වැඩ කරා නම් ඇයි 120කට එතුමගේ ප්‍රතිඵලය බැස්සේ? මොකද එතුමට කට විතරයි තිබුණේ වැඩ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අලිය ලකුණෙන් තරඟ කරන අපේක්ෂකයන්ට ඡන්ද දෙන ඡන්දදායකෙක් එක ගමකට එක්කෙනෙක්වත් හොයාගන්න බැහැ. දැන් එහෙම අලිය ලකුණට රයිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඡන්ද දෙන ඡන්දදායකයෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න මොකද අටපට්ටමට කියන්නේ. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3/2ක බහුතර බලයක් ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එදා මේ අය දැනගෙන හිටියේ නැහැ මේ කන්න ව්‍යවස්ථා සංශෝධනය තුලින් එතුමන්ලාගේ හිම හිටව පූර්වගාමී නායකයා වූ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘවරයා වූ ජේ.ආර්. ජාවදන ජනාධිපතිතුමා 78 ව්‍යවස්ථාව නිර්මාණය කළේ පූර්ණ විධායක බලයේ තියෙන ජනාධිපති ස්වරූපය ආණ්ඩුව. ඒකට ගැළපෙන තමයි සමානුපාත නියෝජන ක්‍රමය ගෙනාවේ. මොකද කිසිම දවසක 3/2ක් ගන්න බැහැ කියන පූර්වගතනයක් එක්ක. හැබැයි ඒක බොරු කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක නැවතවතාව බොරු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙවන මෙවර මැතිවරණයෙන් කියන එක අපි ඉතා පැහැදිලිව කියනවා. 3/2 බලයක් ඉල්ලන්නේ වෙනමවත් නේ විකෘති කරපු ව්‍යවස්ථාව ප්‍රකෘති කළා මේ රටට ගැළපෙන ව්‍යවස්ථා සංශෝධනයන් ටික හඳුන්වා දෙන්න කියන කාරණේ තමයි පැහැදිලිව අපි සඳහන් කරනවා මෙම මාධ්‍ය හමුවට එක් වූ රියාඩ් මිරල් සරත් වීරසේකර මහතා මැතිවරණ කොමිසම පිළිබඳවද අදහස් පළ කළා දැන් මැතිවරණ කොමිසම දීලා තියෙන ප්‍රතිසමයි අපේ ප්‍රධාන කාර්යාලවල අපේ ඉලක්කම ප්‍රදර්ශනය කරන්න බෑ ඉලක්කම දන්නේ නැතුව කොහොමද ජනතාව ඡන්ද දෙන්නේ ඉතින් මම මැතිවරණ කොමිසමෙන් අහන්න කැමති මේ පාර යන ජනතාව අපේ ඉලක්කම දැක්කොත් ඔවුන්ට කොරෝනා හැදෙනවද කියලා තමයි දැන් ප්‍රශ්නයක් අපිට අහන්න වෙලා තියෙන්නේ. මොකද කිසිම පදනමක් නැතුව තමයි මැතිවරණ කොමිසම මෙන්න මේ වගේ උපදේශ නැත්තන් නියෝග දෙන්නේ. මැතිවරණ කොමිසමේ ඉන්න 3 දෙනාගේ අදහස් තුනක්. එහෙමනම් කොහොමද මේක ස්වාධීන වෙන්නේ කියලා තමයි අපි ජනතාවගෙන් නැත්තම් මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්න කරන්නේ. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට චීන රජය සහය පළ කළා. ඒ අනුව රුපියල් මිලියන 600ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට චීන රජය පියවර ගත්තා. මේ අතර අද දිනේ කොරෝනා රෝගී 9 දිනක හඳුනාගත් අතර ඉන් 6 දිනකම නාවික හමුදා සමාජිකයින් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. මෙරට කොරෝනා වෛරසය පාලනය කළද ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට දෙස් විදෙස් පරිත්‍යාග ලැබෙමින් පවතිනවා. එම වැඩපිළිවෙලට සහාය වෙමින් චීන රජය රුපියල් මිලියන 600ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා එම උපකරණ අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියට බාර දුන්නා. චීන තානාපතිතුමා අපේ රටේ ජනතාව ගැන බොහොම අනුකම්පාවෙන් මේ ගත්ත උත්සාහයට අපි අගය කරනවා. ඒ වගේම චීන ජාතිකයින් 10000ක් පමණ ඒ කාලයේදී චීන අවුරුද්ද ඉවර වෙලා ලංකාවට ආවත් සෞඛ්‍ය උපදේශ නියමාකාලයෙන් පිළිපැදිය නිසා චීනෙන් පැමිණි කිසිදු කෙනෙක් අපේ රටේ ජනතාවට මේ රෝගය බෝ කළේ නැහැ. ඒ නිසා අපේ රටට මහත් ආදරයෙන් විශාල මුදලක් කැප කරමින් කටයුතු කරන චීන රජයට ශ්‍රී ලංකාවේ ගෞරවය පුද කරනවා. We will never forget the Sri Lanka's firm support towards China at the very beginning of the pandemic.
His Excellency the President, Honorable Prime Minister, and the people of Sri Lanka from all walks of life prayed together for China. China has been helping Sri Lanka's fight against the COVID-19 from the first day of its outbreak in the island. We shared all the experience and merits we learned from our practice. The time-tested friendship and the mutual trust between China and Sri Lanka will grow only stronger through the joint fight against the COVID-19. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2010ක් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඉන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 397 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 40ක්. නාවික හමුදා සමාජිකයන් 21 දෙනෙකුද ඊයේ දිනේදී සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව නාවික හමුදා සමාජිකයන් 811 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් නාවික හමුදා සමාජිකයන් 90 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා සඳහන් කරන්නේ. සීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකුද අද දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආශ්‍රිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට යුද හමුදාව යොදවන බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කරනවා. මාස දෙකකට පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැඩිම ආශ්‍රිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එරට දෙවනුවට වැඩිම ජනගහනයක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතව පැය 24ට ආශ්‍රිතයන් 33 දෙනෙකු හමු වී තිබවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ පසුගිය දින කිහිපයේදී ආශ්‍රිතයන් 270ක් වාර්තා වූ අතර ඉන් 200 දෙනෙකුම වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 95,60,816 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 52,323ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 485,621ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16,870කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දිල්ලි නගරයෙන්. එම නගරයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 70,000ක් පමණ වන බවයි එරට සෞඛ්‍යාංශ පවසන්නේ. වෛරසයට එරෙහි නවතම එන්නත මිනිසුන් යොදා ගැනීමෙන් අතර බැලීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබෙනවා. එළමින සති කිහිපය තුළදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 300 දෙනෙකුට මෙම ප්‍රතිවෛරසය එන්නත් කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසයට එරෙහිව ලෝපුරා එන්නත් 120ක් පමණ අත්හදා බලා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනය තුලදී වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ගතව පැය 24ට වාර්තා වූ ආසාදිතයන් 40,995 දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වනවා. ඇමරිකාවට පසු වෛරසයෙන් වැඩිම හානියට පත් වූ රට ලෙසයි බ්‍රසීලය සැලකෙන්නේ. දින දෙකක් ඇතුළත කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 169කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යාංශ නිවේදනය කරනවා. ඊයේ දිනේට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 35,588ක්. නිව්යෝක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් යන ප්‍රාන්තයන් වෙත ඇලබාමා, අර්කන්සාස්, ඇරිසෝනා, ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ටෙක්සාස් සහ ඌටා යන ප්‍රාන්තවලින් පැමිණෙන පුද්ගලයන් දින 14ක් ස්වයං නිරෝධායන ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. ශසන ආධාරක ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අලුත උපන් බිළඳුන් දෙදෙනෙකු මරණයට පත් වූ පුවතක් පේරු රාජ්‍යයෙන් වාර්තා වුණා. කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝහල් තුල පවතින සියලු පහසුකම් සැපයීමට සිදුවීම හේතුවෙන් අනෙකුත් රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ගැටලු ගැන නැගී ඇති බවයි බලධාරීන් පවසන්නේ. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 260,000ක් නොවා තිබෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.